හිතවත් මිනිත්තුර දවසින් දවස ගරාවැටෙන අප සමාජය ඇතුලේ මේ සමාජය ඇතුළේ ගරාවැටීම මේ සමාජය ඇතුළේ වෙන කුරුබිම ප්‍රයෝජනෙට අරගෙන මලකුණු කන නරි වගේ මේ සමාජය දවසින් දවස බුදින කාල කන්න පිටසක් බිහි වෙලා තියෙනවා මොවුන් අතර විශේෂම අපේ රටේ ඉන්න කේන්ද්‍රකාරෝ කට්ටඩි මුල් තැනක් අරගෙන ඉන්නවා අවාසනාවකට මේ අවස්ථාවනකට අපේ රටේ හතු පිපෙන වගේ බිහි වෙලා තියෙන බොහෝ නාලිකා මේ වෙනකොට මිනිස්සුන්ගේ අවධානය ගන්න මේවක හුරු තක්කඩි ගෙනල්ලා උදේ හවස වැඩසටහන් කරනවා මේ වගේ එක් තක්කඩියක් තමයි මංජුල පීරිස් කියලා කියන්නේ මිත්‍රෝනි මංජුල පීරිස් කියන පුද්ගලයා මහ මැතිවරණයට ජනාධිපති වරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා කිව්වා බොහොම පැහැදිලිව මහින්ද රාජපක්ෂ මැතිවරණය දිනනවාමයි කියලා හැබැයි ඡන්දෙ පෙරදුනාට පස්සේ මිනිහා ඊළඟට චැනල් වලට ඇවිත් කිව්වා තමන් කිසිම දවසක එහෙම කියලා නැහැ කිව්වා කියලා ඔප්පු කරොත් ලක්ෂ 5ක් දෙනවා කියලා මිත්‍රෝනි දවසින් දවස කඩාවැටෙන ආර්ථිකය සමග ජීවනයේ දරිද්‍රතාවයෙන් පිරෙන අපේ රටේ මිනිස්සුන්ට කොකා පෙන්නලා මංජුල පීරිස්ලා කෝටි ගණන් හම්බ කරනවා. ඔබට මතක නම් පහුගිය දවස්වල කතරගම දෙයියන්ගේ බර්ත්ඩේ පාටියක් මහු දැම්මා. කතරගම දෙයියෝ ජීවමානව උපන් දවසේ පෙන්නනමයි කියලා කතරගමට ලක්ෂ ගණන් මිනිස්සු කැඳෙව්වා. ලක්ෂ 10කට වඩා අධික මිනිස්සු ගණනක් ඇවිල්ලා අවසානයේ කතරගම වැසිකිළිවත් නැතුව කතරගම දෙයියන්ගේ බර්ත්ඩේ පාටිය දාන්න ආපු කට්ටිය නන්නත්තර වෙලා තමයි යන්න සිද්ධ වුනේ. ඒ වගේම තමයි මොහොමේ බුදුහාමුදුරන්ගේ මල්ලි වගේ කතා කරාට අතිචේ තක්කඩි වනචර වැඩ කරන පුද්ගලෙ. විශේෂයෙන්ම විනයමණික් මුදලාලි මහත්තයාගෙන් ආදරේ අනුකම්පාව සෙනෙහස විදපු මංජුනා නිලන්ති. ඔබ දන්නවා ටීඑන් දෙල්සාන්ගේ බිරිඳ කාලයක් සිංගප්පූරු ගෙනිහිල්ලා ෂොපින් කරපු එක් පුද්ගලෙක් තමයි මේ මංජුල පීරිස් කියලා කියන්නේ. මංජුල පීරිස් මංජුනා නිලන්ති සමග සිංගප්පූරුවේ සවාරි ගාපු ආකාරයේ දැනට සිංගප්පූරුවේ ඉන්න සමහර පුද්ගලයෝ ඡායාරූප සහිතව පෙන්වලා hina වෙනවා. ඉතින් මිත්‍රවරු ඔබ දන්නවා ටීඑම් දිල්ශාන්ට තියෙනවා මේ අවස්ථාවනට නඩත්තු නඩුවක්. ඌ කීපවතාවම මේ නඩත්තු නොගවීම නිසා උසාවියෙන් වරන් තුත්තුන. ඒ කොහොම වෙතත් මංජුල පීරිස් ලැබෙනි තක්කඩින්ගේ නක්සස්තු උපදෙස් ගන්න අපේ රටේ ජනතාවට දෙයියන්ගේ පිහිට තමයි උරුම වෙන්නේ. මොකද විද්‍යාවෙන් දූණු තාක්ෂණයෙන් දූණු වර්තමාන සමාජයේ ඇතුළේ විද්‍යාත්මක නොවන අවිද්‍යාත්මක විසඳුම් හොයන අපේ රටේ කාලකන්ණි දේශපාලඥයෝ වගේම මේ කාලකන්ණි චැනල් වලට විරුද්ධව අපි ශීලමු දෙනා එකවන්න පෙරමුණ ගනිමු මිත්‍රවරුනි ජකාර්තයට සහ යුක්තියට සාධාරණයට ගරු කරන සමාජයක් බිහි කර ගැනීමට මේ මංජුල පීරිස් ලැබෙනි තක්කඩින් සමාජයෙන් පිට දකිමු මිත්‍රවරුනි අරගෙන යන ජයග්‍රහණය නමුතු ඔබට සීමත් කරමින් මාවෙන් සමු ගන්නවා ඔබ සැමට ජය